ඊයේදිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත ලෑන්ස් කණ්ඩායමත් අතර පැවැත්වුණු සිව්දින පුහුණු ටෙස්ට් තරගය නිමාවට පත් වුණා. එම ටෙස්ට් තරගය නිමාවට පත් වුණේ එංගලන්ත ලෑන්ස් කණ්ඩායමට පහසු ජයග්‍රහණයක් වාර්තා කර දෙමිනුයි. ඉතින් මෙම ටෙස්ට් තරගයේ පළමුවෙනි පරිමන්දව මම ඊට පෙර වීඩියෝවේදී ඔබට තොරතුරු ගෙනාවා. මෙහිදී පළමුවෙන් පන්දරට පහළ දුන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ පළමුවෙනිමට සියලු දෙනාදවි ලබා ගත්තේ ලකුණු 139ක් පමණයි. ඒ වගේම ඊට පිළිතුරින්ම ක්‍රීඩා කරපු එංගලන්ත ලයන්ස් කණ්ඩායම සියලු දෙනාදවි ලකුණු 324ක් වාර්තා කිරීමට සමත් වුණා. ඉන්නනතුරුව ලකුණු 185ක් පිටුපසින් තම දෙවැනි ඉනිම ආරම්භ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳින් පන්දරට පහර දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනාදවි තම දෙවැනි ඉනිමට ලකුණු 306ක් ලබා ගැනීමට සමත් වුණා. එහිදී ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලැබියා බවට පත් වුණේ නිෂාන් මදුසිකයි. ඔහු ලකුණු 77ක් වගේම නායක ධනංජයද සිල්වා ලකුණු 66ක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 51ක් වගේම දිමුත් කරුණරත්න ලකුණු 44ක් වාර්තා කළා. තවද සදීර සමරවික්‍රම ලකුණු 25ක් ලබා ගත්තා. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ෆර්හාන් ලකුණු 87කට කළු 3ක් බිඳලා තියෙනවා. ඉන් අනතුරුව ලකුණු 122ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි එංගලන්ත ලයන්ස් කණ්ඩායම කළු 3ක් දෙවි එම ඉලක්කය හඹා ගියා. ඉතින් ඔවුන්ගේ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභයට පත් වුණේ යෙට්සුයි. ඔවුන් නොදෙවි ලකුණු 57ක් වගේම රේව් නොදෙවි ලකුණු 23ක් ලබා ගත්තා. ඒ වගේම ඔවුන්ගේ කණ්ඩායමේ මැකින් ලකුණු 20ක් වගේම හම්ස ලකුණු 16ක් ලබා ගැනීමට සමත් වුණා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී හොඳින්ම පන්දු යැවුවේ නායක ධනංජය සිල්වායි. ඔහු ලකුණු 37කට කළු 2ක් වගේම මිලන් රත්නායක ලකුණු 24කට එකලොක් බිඳලා තියෙනවා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර පැවැත්වෙන පළමු නිල ටෙස්ට් තරගය අගෝස්තු මාස 21 වනදා එනම් ලබන බදාදා දිනයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ 5:03යි. ඉතින් මෙම ටෙස්ට් තරගය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද අනිවාර්යෙන් අපට කමෙන්ට් කරන්න. මෙවැනි පෑම් පෑ අලුත් වන ක්‍රිකට් පිටිය උණුසුම් පුවත් ගුණාත්මකව ලද සැනින්ම දැනගන්න ලංකන් ක්‍රිකට් සමගින් එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. අලුත් වීඩියෝ එකකින් විදුලි වේගයෙන් හමුවෙමු.